ඔබතුමා නම කියන්නේ? හරිස්චන්ද්‍ර සිල්වා. ඔබතුමා කවුද? ඔබතුමා කවුද? මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඔව්. දැන් මොකද මේ සිද්ධිය දැන් මේ තාද විරුද්ධ කිරීම සිද්ධ වෙනවා? ඒකට මොකද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මේ මනාප තුනක් තියෙනවානේ ගම්පහ දිස්ත්‍රික්කෙන් අපේක්ෂක තුන් දෙනෙකුට මනාප සලකුණු කරන්න පුළුවන්. ඒ මනාප තුනෙන් අපි රුවන් විජේවර්ධන ඇමතුමාටයි රොයිෂ් ප්‍රනාන්දු මැතිණියටයි රොයිෂ් ප්‍රනාන්දු මැතිතුමාටයි රොස් ප්‍රනාන්දු මැතිණියටයි මනාප තුන පාවිච්චි කරේ. අපි එතකොට දුක්මාන්සියෙන් මීටින් තියලා කැන්වසින් ගිහිල්ලා තමයි මේ ඒගොල්ලන්ව ඒ තැන් වලට පත් කරේ. ඊට පස්සේ අපි මගේ අවුරුදු දෙකක් ඔය ආණ්ඩුව ගියා යහපාලනේනේ මහත්තයෝ. ඉතින් ඒක නිසා අපි යහපාලනේ කරදර කෙරුවේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය කියලා පෙරමුණේ අයට ප්‍රතිලාභ ලැබෙනවා. අපි ඒත් ඉවසගෙන හිටියා. ඒ ඉන්නකොට මේ අපේ අම්මගේ මලගෙදර ආවා මේ රුවන් විජේවර්ධන ඇමතුමා. ඒක නම් මම ස්තුතිවන්ත වෙනවා. ඒ දෙසැම්බර් මාසේ ආපු වෙලාව තමයි මම කිව්වේ මේ අපේ තරුණ කට්ටියට ආර්ථිකය සමත් වෙන්න මොකක් හරි කරමු කියලා. ඒ පාර කිව්වා මම මගේ අදහසක් තිබුණා මේ ටීවී පාක්කයක් මේ මෙතන දාන්න. ඒ කියන්නේ ජනරාල් ප්‍රනාන්දු ඇමතුමාගේ ටීවී පාක්කයක් තියෙනවා එහා පැත්තේ. අර පැත්තේ තියෙනවා සරත් ජුණරත්න ඇමතුමාගේ පාක් එකක්. එතකොට අපිට එක්සත් ජාතික පස්සේ පාක් එකක් තමයි මම ගන්න ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ අපි මේ සියලුම සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලියුම ගත්තා. මහා මාර්ග අමාත්‍යාංශයෙන් ලියුම ගත්තා. ග්‍රාම සේවකතුමාගෙන් ලියුම ගත්තා. හාමුදුරුවන් වහන්සේගෙන් ලියුම ගත්තා. සියලු ඉල්ලීම් අපි සපුරලා ඉවරයි. එතකොට ඒකට මේ තව කට්ටියක් ඉන්නවා කඩාකප්පල් කිරීමේ කට්ටියක්. ඔව්. එතකොට ඔව්. පැහැදිලිවම කියන්නේ කඩාකප්පල් ආසන සංවිධායකතුමිය. හවුද? රෝස් ප්‍රනාන්දු මැතිණිය. ඔව්. එතකොට මම මේ ටීවී සමිතියේ පිහිටවලා එතකොට එයා ඉල්ලනවා මගෙන් 160ක් නගර සභාව සීමාවට. එතකොට ටීවිල් 85යි අපි දාලා තියෙන්නේ. එතකොට එයා ඉල්ලනවා 120ක්. ටීවිල් සමිතියකින් 120ක් දෙන්න බෑනේ. 205ක් දාලා මේ මිනිස්සු පස් කන්නද? ටීවිල් සමිතිය තියෙන 50ක් 60ක්. දැන් මේ 75ක් මගේ 85ක් විතර දුවන්න එන්නේ ටීවිල් තියෙන 50ක් විතර. එතකොට 120ක්. ඒකට දැන් මම තව එතකොට 200 ගාණක් වෙනවා. ඒක මේගොල්ලෝ කැමති වෙන්නේ නැහැ නේ කවුරුත් මේ වෘත්තිය කරන කට්ටිය. ඉතින් අපි මේක දැන් මම සේරම ලිපිලේකන සේරම භූමිය අවසරයේ සේරම aran තියෙන්නේ. පොලිසිය අවසරයේ වුණා ටීවී සමිතියක් ස්ථාපනය කරලා අවුරුද්දක් ගියාට පස්සේ තමයි ටීවී සමිතියක් ලියාපදිංචි කරන්න පුළුවන් ලංකාවේ. එතකොට මම දැන් මේක ගිය මාසේ පෙබරවාරි මාසේ ඉඳලා පටන් අරන්. ඒකෝ ලබන මා අවුරුද්දේ පෙබරවාරි තමයි මේක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒකෝ රෙජිස්ටර් කරන්න අවශ්‍ය ලියුම පොලිසියනොත් ඕන. දැන් අලුත් නීතිය හැටියට. ඉතින් ඒ පොලිස් ස්ථානාධිපතිතුමා ගාවට ගියාම එයා මාව ගෙන්නවා 11 ගමනක් ගෙන්නලා SSP මහත්තයා ගාවට අපේ ඇමතිතුමා කතා කරුවා. ඊට පස්සේ පොලිස් ප්‍රතිතුමාට කතා කරුවා. මං හිතන්නේ ඒ වගේ ඇමති කෙනෙක් මගේ ජීවිතේ හම්බේ කියලා. ඊට පස්සේ ඒ කරලා ඒත් ලියුම මෙයා දුන්නේ නැහැ. මේක වෙනම කට්ටියක් ඉන්නවලු. ඒ කියන්නේ එතකොට වෙනම කට්ටියක් මේ දෙයක් සකස් කරලා ඉවරලා මම ගිහිල්ලා කිව්වොත් මේ පොලිස් ආරක්ෂාව මට දෙන්න එපා. මම අරගොල්ලන්ට දෙන්න එපා. ඇයි සියලුම අවස්ථා අපි සියලුම අවශ්‍ය ලිපිලේකන සකස් කරලා ඉවරයි. මම එතකොට මේ පොලිසියෙන් කියනවා නෑ. තව කට්ටියක් චණ්ඩි කට්ටියක් ඉන්නවා. ඉතින් මම චණ්ඩි කට්ටිය මෙල්ල කරන්නේ ඉතින් පොන්සේකට බාර දෙන්නවා දෙයියන්ගේ පිටයි. පොන්සේක මහත්තයාට. එතකොට ඉදිරි අනාගතේ අපි චණ්ඩි කට්ටිය පොන්සේක මහත්තයාට කියලා මෙයා කරනවා. මම පොන්සේක මහත්තයාගේ සංවිධායකවරෙක් කටනායක. හරි. දැන් අපිට පැහැදිලිව කියන්නේ මේ විවුක්ත කිරීමට ආරාධන ලැබලා තියෙන්නේ රුවන් විජේවර්ධන ඇමතුමා. රුවන් විජේවර්ධන ඇමතුමාට. එතකොට එතුමා දැන් මේ උත්සවයට සහභාගී වෙන්නේ නැද්ද? සහභාගී වෙන්නේ නැහැ. ඒ කඩ මහලේ කම්තුමාට පැමිණිල්ලක් ගිහිල්ලා මේ රෝස් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා උද්ඝෝෂණයක් කරන්න ලෑත් වෙලා ඉන්නවා කියලා. ඒක බොරුවක්. අපිට දැනගන්න ලැබී තියෙන අනුව එයා කටානේ ඉන්නේ. අපි දැන් අපිත් මේ රහස්සොත්තු සේවයේ දාලා බැලුවා එන්නේ නැහැ. මේක කඩාකප්පල් කරන්නයි ඒගොල්ලන්ට ඕන. දැන් ඒ කියන්නේ රුවන් විජේවර්ධන මහත්තයා අමතුමා මේ රෝස් ප්‍රාන්තු දින සංවිධායකවරයාගේ වචන අහන් තමයි මේකට සහභාගී වෙන්නේ. වචනේ මහා අමතුමා මහලේකම්තුමා. මහලේකම්තුමාගේ දැන් ජනවාරි පළවෙනිදා මේ මැයි පළවෙනිදා ළඟයිනේ. එතකොට ආසනේ මෙහෙන් සෙනගරන් ගියේ නැත්තම් මම ආසනෙන් 230ක් 250ක් විතර අරන් යන්න හිටියේ. එතකොට ඒ 250ට මෙයා බය වුණා. මගේ මම සංවිධායකවරිය හරිස්චන්ද්‍ර මේ කටුනායක සංවිධායක. හැබැයි මම එයාට ඉස්සෙල්ලා දේශපාලනයට පැත්තේ. මම 1971. එයා දේශපාලනයට පැත්තේ උඟා
මේ ලාබාල වියක. හරිද? ඒක නිසා මම ඇමති ගොල්ල ගොඩාක් එක්ක වැඩ කරපු එක්සත් ජාතික පක්ෂයේ දරදී ආද පුද්ගලෙ. ඒක දැන් මේ උත්සවයේ මොකද වෙන්නේ? මේ උත්සවයේ අපි සාමකාමීව බුදුන් වහන්සේගේ පිළිරුව අසන පිළි කියලා ආමුදුර වැඩියද? ආමුදුර වැඩලා මේ නිර්වාණය කරලා අපිට වෙච්ච පාඩුව අලාභය අපි දුක් විඳලා දරාගෙන අපි විසිර යනවා මේ. මේ යහපාලනය කියන්නේ මොකක්ද? යහපාලනය කියන්නේ ඉතින් මහත්තයෝ දැන් යහපාලනය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පුජ්‍යලයට වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම පෙරමුණේ පුජ්‍යලයට තමයි වැඩේ තියෙන්නේ. දැන් මේ ආසනේ රෝස් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී සූදානසනී ප්‍රනාන්දු මැතිණිය මේ නියෝ රාජ්‍ය ආරක්ෂක ඇමතිණිය රාජ්‍ය නෙමෙයි සෝරි මේ මොකද රාජ්‍ය ඇමතිණියක් ආරක්ෂක නෙමෙයි රාජ්‍ය ඇමතිණියක් ඉතින් එතුමිය අපිට දෙයියනේ කියලා රෝස් ප්‍රනාන්දු මැතිණියට වඩා හොඳයි හොඳයි ඔව් ජය වේවා රෝස් ප්‍රනාන්දු මැතිණියට වඩා යා හොඳයි සූදානසනී හොඳයි ඒ කියන්නේ ජෙරාඩ් ප්‍රනාන්දු බුල්ලේ මහතාගේ ආభాසය අපිට ලැබිලා තියෙනවා හරිචන්ද මොකද්ද ඔයාට ඕන? නමුත් මම UMP කාරෙක්. මේ ජනරත් මහත්තයාට අපහාස කරන්න පුජ්‍යලේ. ඒගොල්ලෝ ඒව දන්නවා. ඒ දැනගෙනත් මට ආදරය කරනවා. මගේ පාරට තාර දාලා දුන්නා. මට ගේ ළඟට ලයිට් කණුවක් දුන්නා. ඔබ පැහැදිලිව කියන්නේ මේ සිද්ධියේදී අපි කෙටියෙන් කියන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකක්ද ආදරේ කඩාකප්පල් කාරී තත්ත්වය කියන්නේ. ඔව් කඩාකප්පල් කාරී තත්ත්වය කියන්නේ අපි මේ ආසාව මොකද? හැම දෙයකම කඩාකප්පල් කාරී කඩාකප්පල් කාරී දේවල් කරනවානේ. ඉතින් මන් දන්නේ නැහැ ඉදිරි අනාගතේ ඉතින් එයාගේ අනාගතේ තමයි විනාශ වෙන්නේ. හරිද? රෝස් ප්‍රනාන්දු මැතිණියගේ. දේශපාලන ජීවිතේ. වෙන මට කියන්න දෙයක් නැහැ. පාස්සිකෝ එන්නම එයාගෙන් ඈත් වෙනවා. කැමති නම් අප්පුඩියක් ගහලා කියන්න ඈත් වෙනවද නැද්ද කියලා. ඔව්. මෙතන ඉන්නේ ඔක්කොම. ඈත් වෙනවද නැද්ද කියලා. හරි. දෙයයන් පිළිගන්න.